ඔව් ගරු අග්‍රාමාත්‍යතුමත් සමග ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡාවක් තිබ්බා. කවුද මේකට සහභාගීනේ ඔබතුමත් එක්ක? මමත් මලික් සමරවික්‍රම ඇමතිතුමත් කබීර් හෂීම් ඇමතිතුමත් දිනේෂ් වීරක්කුඩි ඇමතිතුමත් හිටියා. මං කිව් ආකාරයට මං හිතන්නේ වැඩි කාලයක් ඇයි කියලා. ඉදි දින දිනය දෙක තුන තුල අගමැතිතුමා කියන්නේ ඔබතුමා දැන් අගමැතිතුමත් කැමති වෙලා තියෙනවා ඔබතුමාට මේ පොදු අපේක්ෂක හැටියට කැමැත්ත දෙන්න එතුමා. බලමු තාම ඉතින් කතා කරගෙන යනවා. සුළු පක්ෂවල මතය මොකක්ද එතුමා මේ වෙනකොට? එහෙම කොට්ටාසයක් කියලා නැහැ. සුළු පක්ෂ, ලොකු පක්ෂ හැම පක්ෂයක්ම මට කැමතියි. තුමන්ලා ඉල්ලීම් මොනවද? එකකතාවල් මේ වෙනකොට එහෙම මොනවත් ඉල්ලීම් නැහැ. මම ඉල්ලීම් වලට කොන්දේසි වලට යටත් වෙන පුද්ගලෙක් නෙමෙයි. කිසිම කෙනෙක් එක්ක කිසිම කොන්දේ කිසිම කෙනෙක් එක්ක කිසිම කොන්දේසියකට කිසිම ඉල්ලීමකට යටත් වෙන්නේ නැහැ. මම දන්නේ අද සමහර ස්ථානවල ඉතාමත්ම වැරදි විදිහට ප්‍රකාශ කරලා තිබෙනවා විවිධ මාධ්‍ය හරහා. ඒව සම්පූර්ණ බොරුවක්. අවබෝධතාවයන් තියෙනවා කොහොමද අපි වැඩ කරන්නට ඕනේ කියලා. ඒ වැඩ කිරීම සියල්ලක්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුල මනුෂ්‍යත්වයේ මුල් කරගෙන තමයි අපි හැම වැඩ කටයුත්තම කරන්නේ. එහෙම නැතුව මේ කිසිම ඉල්ලීමකට කිසිම කොන්දේසියකට යටත් වෙලා මම වැඩ කටයුතු කරන්න යන්නේ නැහැ. උරුමය කියලා දුන්නා මේ උත්ත්‍යාධිකාරී මණ්ඩල ඕන ඕන විදිහට තීරණ ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. උත්ත්‍යාධිකාරී මණ්ඩලෙන් ගන්න තීරණ වලට අපි නෑ. මමත් අනිවාර්යයෙන්ම කියන්න කැමතියි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඉන්න 107ක්. ඒ 107ම තීරණ ගන්නට ඕන එකට එක්ක වෙලා. දැන් ඒ 107ම එක්කහ වෙලා තමයි ආණ්ඩු බේරගන්නේ. ඒ 107ම එක්කහ වෙලා තමයි විශ්වාසභංග යෝජනා පරදවන්නට කටයුතු කරන්නේ. ඒ 107ම එක් වෙලා තමයි ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමුඛ රජයේ සුරක්ෂා කරන්නේ. ඒ වැඩ කටයුතු වලට ඒ අය ප්‍රයෝජනට ගන්න පුළුවන් නම් මං හිතන්නේ මේ වගේ තීරණාත්මක අවස්ථාවකදී තීන්දුව තීරණ ගන්නකොට ඒ අයගෙත් සහභාගීත්වය අත්‍යවශ්‍යයි. අවසාන කවද්ද මේකේ? ඒක මම දන්නේ නැහැ. තවමත් අපි කතා කරගෙන යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රශ්නයක් වෙන්නේ එක්සත් ජාතික පෙරමුණ ඔබතුමා සම්මත කරගත්තා කියලා වාර්තා වෙනවා. ඒක සත්‍යතාවය කොහොමද? මට කවුරුත් තාම නිල වශයෙන් මොනවත් කියලා නැහැ. අද පත්‍රවල නම් තියෙනවා මේ කොන්දේසි වලට යටත් කරලා, අරකට යටත් කරලා, මේකට යටත් කරලා එක ගුණයි කියලා. එකක් කියන්න කැමති මම කිසිම දෙයකට යටත් වෙන මනුස්සෙක් නෙමෙයි. ඒතර අකමැතිතුමාට පක්ෂේ නායකත්වයේ හිමමයි ඔබතුමා ජනාධිපති. මම කිසිම කොන්දේසියකට යටත් වෙලා අපේක්ෂකත්වයේ ගන්න පුද්ගලෙක් නොවේ. කවුරුත් මට තවමත් මොනවත් නිල වශයෙන් මොනවත් දැනුම් දෙලා නැහැ. නිල වශයෙන් ප්‍රකාශනේ වැදගත් වෙන්නේ. ඒතකොට ඒ ප්‍රකාශය අදත් නැහැ නේ. මට කවුරුත් නිල වශයෙන් දැනුම් දුන්නේ නැහැ. හවස මතුගමදී ලැබෙයි. මතුගමදී ලැබෙද නැද්ද දන්නේ මතුගම තියන්නේ මේ